අද තුන අතිතිය සජීවී හතයි 30ට තරග කරුවන් සය දෙනෙක් සූදානම් වෙමින් ඉන්නවා. අද කාන්තා නියෝජනයක් නැහැ. තරග කරුවන් සය දෙනෙක් තමයි ඉන්නේ. අපි හඳුනගනිමු මේ පැත්තෙන් පටන් ගමු. මුලින්ම ඉන්නවා අම්බලන්ගොඩින් අභීත ජයන්. ඒත් එක්කම කැලණියේ රනිල් මෙනොන් දෙවන තරග වටේට අද මුහුණ දෙනවා. ගාලි සංදීප් ධර්මවර්ධනත් අද මුදු තරගයක් දෙන්න සූදානම් වෙමින් ඉඳිද්දි රත්නපුරේ චම්පික ප්‍රියශාන්තත් තරග වදින්න සූදානම් වෙන්නේ. හම්බන්තොට ඉසුරු ලියනගේ දෙවන තරග වටේට අද මුහුණ දෙද්දි මාවනැල්ලේ කනිෂ්ක අබේසිංහත් ඔන්න අද හොඳ තරගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නිරෝෂා අපි නිරෝෂාට ආරාධනා කරමු මුලින්ම ලබා දෙන්න අංක අමත් අද කාට මුලින්ම ප්‍රතිශතයක් නිර්මාණය කරන්න ලැබෙයිද? අම නෑ අංකයක. ඔව්. නා ඉපැත්තේ නා අගින් තනිෂ්ක අබේසිං තනිෂ්ක මොකද හොදයිද? මම මේ තත්තාව. පුරුදු දෙයක් දැන් මේ තරග වටේ යන විදිය බලාගෙන ඉතියන්නේ. ඒ යන විදිය බලද්දී ඔයාලට හිතෙන්නේ කොහොමද මුලින්ම සින්කරන එක හොඳයිද? මොකද හිතෙන්නේ? වාසියක් තියෙනවා. ඒක අයර. නම් ඒලේ ස්ටේජ් එකට මම ප්‍රෝග්‍රෑම් කරන විදිය එක අයනස් වෙන්නේ ඉතින්. ඒක පොඩි බයක් තියෙනවා. මේ පළවෙනි එක නයින්ද දවසේ. අද කොහොමද සූදානම්? ගොඩක් සූදානම් වුණා මේ පාට වැඩිය. ඉතින් ගිය පාටදී වෙනස් ගීතයක් ගායනා කරන්නේ. ඉතින් උදව් කරන්න බලන් ඉන්න කතා කරන්න පුළුවන්. අද රාත්‍රි 7:30 වෙද්දි එකතු වෙන්න හිරෝ ස්ටාර් බලන්න. ඉතින් ගීත ගායනා කරන පළවෙනියටම ලෝඩ් කරන්න කියලා ආරාධනා කරනවා. ඔයාලගේ ආදරණීය මනාපෙන් මම ඉදිරිවටයක් කරා රැගෙන යන්න කියලා. හොඳයි. කනිෂ්ක තමයි අද තරගය ආරම්භ කරන්නේ. අංක දෙක ලැබිලා තියෙන රනිල් නේද? රනිල් කොහොමද මේ තරග වටේට සූදානම්? මම බයික් ගන්නේ ආවේ. මිෂන් මණ්ඩලයේ දුන්නු උපදෙස් සහ අනිත් අයර දෙන උපදෙස් තමයි ඔළුවට දාගෙන තියෙන්නේ. මොකද අපිට ඔඩියන්ස් එන්න කිලිවල හැම වෙලේම අපිට කියන මේ පොඩ බලන්න කියලා. ඉතින් ඒ බලන ඒවත් එක්ක මම අදවසට කල්පනා කරපු දෙයක් තමයි මේ ඒ උපදෙස් එක්ක අනිවාර්යෙන්ම මේවර සුපිරි තරගයක් දෙනවා කියලා. මොකද මට විශ්වාසයි මගේ ගීතය. ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ දෙන උපදෙස් අනිවාර්යෙන් මම පිළිපැදලා තියෙන්නේ. ඒක නිසා මෙදාපාර අනිවාර්යෙන්ම ප්‍රතිවාදීවන්ට ඇටැක් එකක් දෙනවම තමයි අනිවාර්යෙන්ම. මගේ ආසාව තියෙන්නේ දවසේ හිරු ස්ටාර් වෙන්න තමයි. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඉන්නවා. විනිශ්චය මණ්ඩලයේ වෝට් සුන ගන්න එක මගේ දක්ෂතාවයෙන් ලැබුණ දෙයක්. ඒ වගේම ඔබලා බලන් ඉන්න ඔබලාට කියනවා මට වෝට් කරලා වැඩි වැඩියෙන් වෝට් කරලා තරගයේ ඉදිරියෙන් ඉදිරියට යන්න වාසනාව ලබා දෙන්න කියලා. රනිල් කියපු ඒක ප්‍රතිවාදී මේ ළඟම තමයි ඉන්නේ. හැබැයි එයා අභීත. අභී බයක් නැහැ. එයා තරගයට සූදානම් කියලා අපි හිතනවා. එහෙමනේ. නැත්නම් මම කියපු අර වැඩක් නැති වෙනවා. දැන් කොහමද අද තරගයට කොහමද අභීත දැන් පහුගිය තරග වටේ මොනවාද ඉගෙන ගත්තේ සහ දෙවන තරග වටේට මොනවාද අභීතගේ වෙනස්කම් අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ? වෙනස්කම් කියන්නේ අස්පගේ දෙකින් පාරේ වර්මෝද ප්‍රැක්ටිස් කරාම පුළුවන් තරග කරනවා. හොඳයි. බලන් ඉන්න අර කතා කරන්න පුළුවන්. මගේ අංකේ අංක 3 අද හතා මාට තවම ඉෂ්ටව බලන්න. එහෙම ඕන පොත් කරගෙන ආදරෙන් ඉන්න. එහෙනම් ඔන්න ඒ තිදෙන ප්‍රතිශත නිර්මාණය කරාට පසුව අපිට මුලින්ම ප්‍රතිශතයක් හඹා යන්න ඒ වගකීම පැවරෙන්නේ චම්පිකට. චම්පික මොකද හිතන්නේ ප්‍රතිශතයක් නිර්මාණය කරන්න ලැබුණා නම් හොඳ මේ දැන් වීඩියෝ වල එක වහලා සින් කරන්න තියෙන්නේ. මොකද ඒ ගැන හිතන්නේ? ඔව් ගියවර මම වීඩියෝ වල යාරලා සින් කරේ. මම හිතපු දෙයක් තමයි මේ පාර වීඩියෝ වල වහලා සින් කරනවා හොඳයි කියලා. මොකද මේ අද්දෙකම මම ලැබුණේ නැහැ. මොකද ඒක අද්දෙකම උත් එක්ක හින්දා මේ මට අද වෝට් කරන්න බලන් ඉන්නයිට කතා කරන්න පුළුවන්. ඉතින් මම අද 4 වෙනි අදින් ගත්තා. ඔයාලෝ හැමෝම මගේ ගීතය අහලා ඒක සාදරයෙන් කරනවා. මට හැමෝම වෝට් කරන්න සහ මගේ
ප්‍රීසප් ඉන්නවා පොඩ් කරන්න හැමෝම අර ආදරෙන් ඉල්ලලා සිටිනවා සෙටප් සිරදරාගම පොඩ් කරන්න කියලා අංක පහ සඳීප්ට නේ සඳීප් මොකද හිතන්නේ මුලින්ම ප්‍රතිශතයක් නිර්මාණය කරන්න ලැබුණා නම් හොඳ මේ අවස්ථාව ගැන හිතේ ගියවරත් පළමු වැඩේදීත් මට හම්බුනේ බෝල් එක උස්සන්න ඉතින් බෝල් එක ඉස්සුවා මේවරත් බලාපොරොත්තු වෙනවා වෙනසක් කරන්න මට ඕනේ මේ තරගය වෙනස් කරන්න වෙනස් අතකට ගෙනියන්න ඉතින් ඒ වෙනස කරන්න මම ඔයාලා හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා වෝට් එක දෙන්න අංක පහ හොඳයි එහෙනම් සඳීපුත් බලාපොරොත්තු ගල්වාගෙන ඉදිද්දී සුරු පස් දෙනෙක් සිං කරනකන් බලන් ඉන්න වෙනවා මොකද හිතේ අද මගේ අංක 6 එදා මම මං සිං කරන දවසේ පළවෙනිට සිං කළේ මම එදා හොඳ ජයයකින් මං තරගේ ආරම්භයක් දුන්නා අද හිතනවා මම මට හම්බෙච්ච ගීතයත් එක්ක මං අද ගායනා කරන ගීතයත් එක්ක 6 කියන්නේ මට අභියෝගයක් වගේම ඒ අභියෝග බාරගෙන දවසේ හොඳ නිමාවක් වෙන්න එහෙම නැත්නම් අද වැඩසටහන ප්‍රේක්ෂකයෝ වැඩි පිරිසක් බලන වැඩසටහනක් බවට පත් කරන්න මං හිතනවා මේක මට වාසනාවක් වෙයි කියලා ඉතින් අංක 6 බලන් ඉන්න හැටි කියන්න ඕන අපි හීන පස්සේ දුවන මිනිස්සු මේ රටේ හීන ගොඩක් වෙලාවට දැන් අතරමං වෙලා අද මගේ ගීතය ඒ හීන පස්සේ දුවන සෑමවටම ඒ හීන සාර්ථක වෙන්න කියලා ආශිර්වාදයක් එකතු කරන්න ආසාවෙන් බලන් ඉන්නේ ඒ ආශිර්වාදය ඒ හීන වලට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ හීනෙටත් තව විනාඩි 3ක් ජීවත් වෙන්න අවස්ථාවක් කරලා දෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා මොකද මේ වගේ වේදිකාවක් අපිට කවදාවත් හම්බෙන්නේ නැහැ මේක ජාත්‍යන්තරින් එහාට කිසි වේදිකාවක් හිරස්තන් වෙන්නේ වේදිකාව ලස්සන එකක් කරන්නට ඒ කියන්නේ වේදිකාව තුල වෙනත් ආරයක ගීත ටිකක් ඉස්සරහට අරගෙන යන්න ආසාවෙන් බලන් ඉන්නවා වටිනා වෝට් එක 6 වෙනිට සිං කරන්න මම බලාගෙන ඉන්නවා මගේ ජීවිතේ ඒ විනාඩි 3 ආයතාවක් ජීවත් කරගෙන හොඳයි ඒ ඉසුරු කිව්වා වගේම මේ තරුණයෝ සියලු දෙනාගේම කීන තමයි මේ හඹා යන්නේ ඉතින් සමහරට ඔබ මේ බලන් ඉන්න ඔබටත් මෙවැනි අවස්ථාවක් ජීවිතේ බලාපොරොත්තු වුණු කෙනෙක් වෙන්න පුළුවන් ඒ අවස්ථාව නොලැබුණු කෙනෙක් වෙන්න පුළුවන් ඒ අවස්ථාව බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඒ කොහොම වුණත් දැන් මේ තැනට ඇවිල්ලා තියෙන මේ අවස්ථාව උරගා බලන්න උත්සාහ කරන මේ තරුණයන්ට ඔබේ ශක්තිය ලබා දෙන්න ඒක ඒ හැටි අමාරු දෙයක්වත් නෙමෙයි හිරුස්ට ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ තරුණයන්ට දකුණටම ස්වයිප් කරමින් ඔබේ ශක්තිය ලබා දෙන්නයි තියෙන්නේ එහෙනම් අද්විතීය සජීවී 7:30 මේ ජීවිතත් අපි උසස් ආයුරින්ම අදත් වෙනස් කරමු මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරුස්ට සීසන් 3